아이본 오글로메 그드발라인네 바이FM 사막에 아다피 가타그라니안니 아사하나 가르오겐은 랑카베 아사하나 가르오겐은 게팀 테레노 바샹 키워 텍스 레드오겐은 메가 마타 에우에 에카 콜렉 에 콜라가 페이스북 카운트 에티나 페이크 에카 페이크 카운트 에티나 에 카운트 에게 야 남아다라 티인니 찬드니 게라 기아누겐 에게나막 ඒ ප්‍රොෆයිල් පිච්චර එකක් දාලා තිබ්බේ අවුරුදු 50ක වගේ ගෑනු කෙනෙක්ගේ පින්තූරයක්. ඒ වගේම Facebook එකේ වයස දාලා තිබ්බේ 1940 ගණන් වල ඉපදිච්ච එකෙක්. ඒකුවේ දැන් 70කටත් වැඩි වයසයි. ඕන කෙනෙක්ට ඕක දැක්කොත් ඕන මෝඩයෙක්ට ඕක දැක්කොත් තේරෙනවා මේක මේ fake account එකක් කියලා. ඉතින් දන්නවනේ ලංකාවේ අසහනකාරයෝ message කරලා call කරලා ඔය වගේ scene ටිකක් තියෙනවා. ඉතින් ඒ ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඕගොල්ලෝ තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මම FM සමගින් කපිල උණ්ඩක පුච්චා. අපි පටන් ගමු. ඉතින් මේ චාන්දනි කියන account එකට ඇවිල්ලා තියෙන phone calls මේ බලන්න. මාලිගා වත්ත ODP 30 කුමාර සෙනසුරාදා ODP 30 කුමාර එවලා ආයෙත් සිකුරාදාත් ODP 30 කුමාර call එක කරන් දිසානායක දිසානායක call එක කරන් ආයෙමත් ODP 30 කුමාර අරගෙන තියෙන තවත් call එක දිසානායක දිසානායක ආයෙමත් අරන් තියෙනවා බලංගඩ වජිර කියලා එකෙක් කරන් තියෙනවා බලංගඩ වජිර ආයෙමත් අරන් තියෙනවා සංජීව ජයතිලක කියලා එකෙක් ආයෙමත් අරන් තියෙනවා ඉතින් අපි බලමු සංජීව මැසේජ් එකක් කියවලා තියෙනවා වස්තුව ඔයා මොකාද කරන්න දයියෝ මන් ඔයාට හදවතින්ම ආදරෙයි මැනික උඹේ අම්මටගෙන් අපං කියපු දෙන්නතෝ පරබැල් ඊටසාර ආයෙමත් එලා අනා වස්තු GM මග පන උම්මා මග වස්තු M කරන්න ඔය වැඩද බනු මග මැනිකට මං ගොඩක් ආදරෙයි හදවතින්ම මන් එන්නද කෑල්ල ඔයාව බලන්න ලස්සනයිද ඔයාලා වැනුවන් අපි සටන් කරලා අද නිදහස ඉන්නවා බබෝ හද උම්මා මේක මේ මම බොක්කෙන්ම රෙස්පෙක්ට් කරනවා අපේ රණවිරුවන්ට එහෙම ඒත් මේ වගේ සක්කිලියොත් මම කැමති නැහැ එහෙම කියන්න මේ සක්කිලිය කියලා කියන්න කැමති නැහැ මොකද මොනවා රට වෙනුවෙන් සටන් කරපු කෙනෙක් වෙන්න පුළුවන් මන්නේ මන්ද ඔයගොල්ලෝ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මේ ගැන මොකද හිතන්නේ කියලා ඔයාට ගන්න ආසයි වස්තු you missed a call from sanjeeva you missed a call from sanjeeva you missed a call from sanjeeva voice message එකක් දෙවලා එක call එකක්වත් answer කරලා නැහැ චාන්දනි ඇන්ටි අපි චාන්දනි ඇන්ටි කියලා කියමු මේ fake account එකට තවත් photos දෙකක් තුනක් එවලා සුදු GN මග පැටියෝ ඔයා කාලද good night BS මොඩ පාර කබර කි ඔව් ඔන්න බලංගඩ වජිර බලංගඩ වජිරත් මැසේජ් දාලා තියෙනවා මං කැමති නෑ හාමුදුරුව කියන්න මං කියන්නේ සිවුර පොරවගත්තු අසහනකාරයෝ කියලා බලංගඩ වජිර බලංගඩ ඉස් වේවින් ඇට් යු වේව් කරලා තියෙන මුලින්මම ෆොටෝ එකකුත් එයාලා තියෙනවා ගම්මාන එක යූ මිස්ටර් වීඩියෝ චැට් විත් බලංගඩ අදුරනවද බලංගඩ හරි තියෙනවා නෑ ෆොටෝ එකක් එයාලා තියෙනවා බලංගඩගේ බලංගඩ කෝල්ඩ් යු ඔයා මාව දන්නවා බලංගඩ කියන you missed the call from බලංගඩ මෙයා කෝල් දෙකක් තුනක් කාන්ස කරලා මේ බලංගඩගේ කෝල්ස් දෙකක් තුනක් කාන්ස කරලා මේ චාන්දනි ඇන්ටි මොකද කරන්න කියලා අහලා තියෙනවා බලංගඩ මැසෙන්ජර් එකෙන් කෝල්ස් දෙකක් කරන් තියෙනවා අපි ඒ දෙක අහමු චාන්දනි ඇන්ටි මේ කොල්ලා බොරුවට මේ චාන්දනි ඇන්ටිගේ වොයිස් එකෙන් වොයිස් එක වෙනස් කරලා කෙල්ලෙක් වගේ කතා කරනවා අතුරෙන් නැද්ද කියලා අහන බලංගඩ තව එකක් තියෙනවා අපි ඒකත් බලමු දිව දම් මේවා කරගෙන අයියෝ සිවුරටත් කොච්චර ලැජ්ජාවක් කරනවද ගෑනුන්ට ඔච්චර සෙවල පලන
උඹව දන්නවද කියලා අහනවා. උඹව දන්නවද කියලා මේක මේ සමාරක්කෙත මේ ෆේක් එකක් වෙන්නත් පුළුවන්. හාමුදුරුවෝ කෙනෙක් වගේ හදාගෙන නැත්තම් ඇත්තටම මේ අසහනකාරයෙක් වෙන්නත් පුළුවන්. සිවුරු පොරවන් ඉන්න ඇත්තටම අසහනකාරයෙක් වෙන්න පුළුවන්. අපි බලමු තවත් එකක්. ODP 30 ගැන අපි දැන් බලමු. ODP 30 call due. You missed the video chat with ODP 30. ODP 30 තවත් call එක කරන්න miss කළා. චාන්දනී දාර තියෙනවා. කරුණා කරලා නවත්තන්න call ගන්න එක. ඒකටත් heart react එකක් දාලා තියෙනවා ODP 30. ඔයානේ ගත්තේ මම නෙවෙයිනේ කියලා දාලා තියෙනවා ODP 30. ආයෙමත් වෙනත් දවසක ඒවල තියෙනවා. Good morning to you darling. Thumbs up. Good morning to you my baby. Thumbs up. Hi. ODP 30 called you. Hi. I love you. ඔයා මොකද සද්ද නැත්තේ චාන්දනී? Good morning to you. දැන් මේ චාන්දනී චාන්දනීගේ මේ husband විදියට කතා කරන මේ කොල්ලා මේ ODP 30ත් එක්ක මම මේ චන්දනීගේ හස්බන්ඩ් කතා කරන්නේ. ඔව්. ඔව්. මේ චන්දනී මහත් එක්ක කතා කරනවද? මාත් එක්කද? ඔව්. නෑ මාත් එක්ක කතා කරන්නේ නෑ. චන්දනී මහත් එක්ක කතා කරන්නේ නෑ නේද? නෑ 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 නෑ. ෂුවර්ද? ෂුවර් ෂුවර් ෂුවර්. මේ ගෑණි මේ මට මේ කෝල් මේ දෙකක් දැන් ගත්ත බස් එකේදී. ඔව්. මම කවුද කියලා දන්නේ නෑ. මම මේ දැන් මං ගිහුවා තව පොඩ්ඩක්කින් කෝල් එකක් ගන්න මම බස් එකේ ඉන්නේ. ඔව්. ආ රයිට් 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 මේ චාන්දනී ලොගත්තේ ඕනේ මේ ODP නේ මත්ද ඒක තමයි බැලුවේ මේ ගෑණි මේ ලැප් එක අරන් මේ කෝල් කරන්න බලනවා මම ඒක තමයි බැලුවේ කවුද දන්නේ නැහැ නේ ඔයා කතා කරාට ප්‍රශ්නයක් නැහැ මම FB එකේ නම් ඇඩ් කරගෙන ඉන්න ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදියට මට ඇත්තටම කෝල් කරේ නැහැ මට කෝල් කරා කියන පරිකමක් නැහැ නේ අපි මිනිස්සුනේ ඔව් කලින් කෝල් කරේවත් නැහැ නේද නැහැ මට කෝල් කරේ කවදාක්වත් කෝල් කළා නැද්ද මටද ඔව් එක දවසක් මම මිස් කෝල් එකක් ගැහුවා ඒක මට වැරදිලා ඊට පස්සේ ඒකට රිප්ලයි එකක්වත් නැහැ මම මට කෝල් කරෙත් නැහැ මම කෝල් කරෙත් නැහැ ඇත්තටම මේ මොකද මට එහෙම කරා මට කියන්න බැරි කමක් නැහැ එහෙම කරේ නැහැ එයා ඔයාලට කතා කරේ නැහැ නේ නැහැ හරි ඇත්තටම නැහැ මොකද මේ ගෑණි මගේ මේ ලැප් එකත් අරන් කතා කරනවා එක එක රැයට ඔයා කතා කරනවා නම් එහෙම ප්‍රශ්නයක් නැහැ මගෙන් මමයි මෙයි එක එකටත් නෙමෙයි ඉන්නේ දෙන්න තාම ඩිවෝස් මොකුත් නැහැ උනාට එකට නෙමෙයි ඉන්නේ ඒ උනාට මේ මට නම් ප්‍රශ්නයක් නැහැ කතා කරාට ඒ උනාට මේ දන්නේ නැහැ නේ කාත් එක්කද කතා කරන්න කියලා සමහර අපි හිතුවට හැම මිනිහ ඔය කොල්ල මරුවට ගැල්ල දෙන ඇඩේ හස්බන්ඩ් විදියට කෝල් කරන්නේ චාන්දනීගේ අපි හිතුවට හැම මිනිහම හොඳයි කියලා තිරිසන් මිනිස්සුත් ඉන්න පුළුවන් මොන හරි කරලා ගියොත් එම මම නැති වෙනවා කෙනෙක් මගේ ඩීටේල්ස් ඔක්කොම ඕනනම් දෙන්නම් මම බිස්නස්මන් කෙනෙක් මම කන්ස්ට්‍රක්ෂන් කරන මම ප්‍රසන්න කන්ස්ට්‍රක්ෂන් කියන්නේ මගේ මම මාතර ඔව් මට නම් එහෙම කතා කරන්නේ බනම් මට කියන්න බැරි කමකුත් නැහැ මිස්ටර් එහෙම මට කතා කරේ නැහැ මොකද මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඇඩ් වෙලා ඉන්න ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදියට ඒ හැර එහෙම ඒහා දෙයක් නැහැ ඔව් නෑ මට ප්‍රශ්නයක් නැහැ මම මෙයත් එක්ක හිටියට ඒ උනාට මෙයයි මගේ අර එහෙම ප්‍රශ්නයක් නැහැ මමයි මෙයයි ඉන්නවා එක එක වෙනවා අපි දෙන්න අතර ඒ වුණාට මේ ලොකුවට සම්බන්ධයක් නැහැ නිකන් ලිවින් ටුගෙදර් වගේ ඉන්නේ දැන් මම මට ඇත්තටම කතා කරේ නැහැ ඔව් මේ මට දවසක් වරදිලා මම මිස් කෝල් එකක් ගැහුවා මේ ඊට පස්සේ තමයි මට දවසක් කතා කළ මහා ලොකු කවුද කියලා ඇහුවා මං කෝ FB එකේ ඇඩ්ලා ඉන්නේ ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් මට වරදිලා කෝල් එකක් දැක්කා රයිට් ඕකේ කියලා එහෙම තිබ්බා ඊට පස්සේ ගත්තේ නැහැ right නෑ ඔයාලට මෙයාව එහෙම ප්‍රශ්නයක් නෑ මගේ එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ කතා කරනවා නම් අවුලකුත් නෑ මේ මම නිකන් දැනගන්නත් එපා කවුද කතා කරන්නේ අරකට මේක නැත්තම් ලිපහෙත් මං ආමි ඔෆිස් කෙනෙක් මගේ ඔක්කොම ඕන ඩීටේල්ස් දෙනවා මට කිසි ප්‍රශ්නයක් නෑ මම රිටයර්ඩ් දැන් ඔව් මම දැන් මගේ මම කන්ස්ට්‍රක්ෂන් එකක් කරගෙන මේ මාතරේ ඉන්නේ මගේ මේ බස් එකක් විතරම එයාපෝට් යනවා එනවා මේ එහෙමනම් මේ මට කතා කරේ නෑ බුද්ධිමත් මිනිස්සු ඉතින් ඒක තමයි මේ වීඩියෝ එක. ඉතින් මම ලංකාවේ මේ වගේ සෙක්ස් අසහනකාරයෝ ලෙඩ්ඩු ගැන තව වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝගේ අදහස් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඔයගොල්ලෝ මොකද හිතන්නේ මේ ගැන? මම එහෙම උනොත් තව වීඩියෝ එකක් කරන්නම්. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මම 5FM සමගේ කපිල උණ්ඩුක පුච්චා.
Thank you.